IPL cricket tarangavali shurthave Mumbai Indians kandama dinagannakam tamai api rate prekshakaya godak balagena hitiye. Ekata hethuwa mahila. Mahilata adare godak ay Mumbai kandayamata kusalane labena eka apitat aithi jayagrahanayak widihata tamai dakke. Mulu lokeyama balagattata balagena monawa wenoda hita ganna beru inna kaaleka navathath kridawen manasata labena sahalluwa uparimen laba dunnu IPL tarangavaliyak athisarthakawa awasannune prabala Mumbai kandayamata shurthawa dina deela. Mumbai kandayamata kusalane wenin satanwadinnune Mumbai kandayamata pamanak deweni wela taragavali pura wedapennapu Delhi kandayamat ekka taruna kridakayan wagema mahilagi wagema kapati cricket nuwanak tiyana Ricky Pontin tamai Delhi kandayame puhunu karu widiyata hitiye අවසන් තරගයේ කාසිවාසී දිනාගන්නේ දිල්ලි කණ්ඩායම. ඔවුන් තීරණය කරන්නේ වැඩි පීඩනයක් ගන්න නැතුව පන්දුවට පහර දෙන්න. හැබැයි දිල්ලි කණ්ඩායමට පීඩනය එල්ල වෙන්න එක පන්දුවයි ඕන වෙන්නේ. තරගාවලිය පුරා වැඩපෙන්නපු මාක්ස් ස්ටොනිස් පළවෙනි පන්දුවටම දැවියාම දිල්ලි කඩාවැටීමට ආරම්භය දෙනවා. තරගාවලිය පුරා මුම්බයි වෙනුවෙන් ක්‍රීඩාකල් රාහුල් චහ වෙනුවට අවසන් තරගයට ආපු ජයන්ට් යාදව් ශිඛර ධවන්ගේ කඩුල්ල දවා ගැනීමත් එක්ක දිල්ලි කණ්ඩායම පසුපස පාදයට ගියත් රිෂබ් පාන්ත් සහ නායක ශ්‍රියාස් අයර් දෙදෙනා දිල්ලි ලකුණු පූර්ව ලකුණු 22 ඉඳන් ලකුණු 118ට ඉහළ නංවන්නේ දිල්ලි ජයග්‍රහණ අපේක්ෂාවත් වැඩි කරලා. හැබැයි නැවතත් 13 වෙනි පන්දුවාරයේ අවසානයේ ලැබෙන විවේකීන් පස්සේ තරගය වෙනස් වෙනවා. දිල්ලි හිමිමේ කඩළු බිඳ වැටීමත් එක්ක ඔවුන් නතර වෙන්නේ ලකුණු 156ක සීමාවේ. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නායක අයර් ලකුණු 65ක් ලබා ගනිද්දී පාන්ට් ලකුණු 56ක් ලබා ගන්නේ මුම්බයි ප්‍රතිකරුවන් ඉස්සරහා දිල්ලි පන්දු යවන්නන්ට සටන් කරන්න ලකුණු පූර්වක් ඉතුරු කළා. ලකුණු 157 ඉලක්කයක් හඹා යන්න එන මුම්බයි කණ්ඩායම තමන්ගේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව පළවෙනි පන්දුවේ ඉඳන් පහර දීලා පන්දු 8කුත් කඩළු 5ක් ඉතිරි කරගෙන ජයග්‍රහණය ලබන්න සමත් වෙනවා. මුම්බයි ඉන්නේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන රොහිත් ශර්මා ලකුණු 68ක් ලබා ගනිද්දී තරගාවලිය පුරා මුම්බයි කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් කළ ඉෂාන් කිෂන් ලකුණු 33ක් මුදවි ලබා ගන්නේ පන්දු 19කට විතරක් මුහුණ දීලා. මුම්බයි කණ්ඩායම මේ ලබා ගන්නේ IPL ඉතිහාසයේ උන් ලබා ගන්න 5 වෙනි කුසලානය. ඒ වගේම මහල ප්‍රධාන පුහුණුකරු විදිහට හිටපු තරගාවලි 4න් 3ක්ම මුම්බයි කණ්ඩායම කුසලානේ දිනා ගැනීමත් කැපිපෙන සිද්ධියක් බවට පත් වෙනවා. 2017 රිකි පොන්ටින් ප්‍රධාන පුහුණුකරුකමෙන් ඉවත් කරලා මුම්බයි ප්‍රධාන පුහුණුකරුතන්තුරට මහල පත් කරගන්න ගත් තීරණය මොනතරම් සාර්ථකද කියලා පොන්ටින් ඉස්සරහම මහල මේ වතාවේ පෙන්නපු එකත් විශේෂ ජයග්‍රහණයක් විදිහට තමයි ඉතිහාසගත වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.